දැන් යලි අපේ රෝහල් පද්ධතිය හතරවන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕන. අපේ ජාතික රෝහලේ රෝගීන් සංඛ්‍යාව අපි ඒ දවස්වල දැඩි සංචරණ සීමා පනවූ අවස්ථාවලට සමසමවම වගේ මේ අවස්ථාවේදී රෝගීන් ඉන්නවා. දිනකට රෝගීන් 200ක් පමණ ඉන්නවා. එයින් 100කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවා. අපේ එන්නත් කරණයක් බොහෝ දුරට රට තුල සිද්ධ වෙනවා. ජනතාවක් විදිහට අපිට ඉස්සර හිටිය විදිහටම යන්න පුළුවන් මේ එන්නත් කරණය මගින් කියන එක අපි සඳහන් කළොත් එහෙම අපි ඒක මිත්‍යාවක් විදිහට දකිනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවකගේ වෛරස් වලට හේතු කාරණා වෙලා ඒක තමයි මූලිකම රෝගේ බවට පත්වන්නේ කියන එක අපිට සැකයකින් තොරයි. මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළතදී හරි සුමාන දෙකක් ඇතුළතදී අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.